අයිබෝවන් ශ්‍රී ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දමු. ඔන්න අද මම ඉන්නේ මහනුවර හාරිස්පත්තුව හපුගොඩ වෙල්ලයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අවස්ථාවේදී පුරන් වෙච්ච විශාල ප්‍රමාණයක් තියෙනවා මේ කුඹුරු වෙල්ලයේ. මම හදිස්සි ආවා මේ වෙල්ලයට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති බොහොම සුන්දර මිනිස්සෙක් මට පිටිපස්සෙන් තැඹි ගෙඩියක් අරන් ඉන්නවා මට බොණ්ඩ දෙන්න. ඉතින් මේ වගේ සුන්දර අත්දැකීම් බොහෝම අඩුවෙන් සිද්ධ වෙන්නේ. මට ඒ අත්දැකීම දැන් මේ අවස්ථාවේදී ලැබෙනවා. මේ ඉන්නේ මේ තැඹිලි ගෙඩිය ගත්තේ නියමුවා. කොහොමද අයියගේ නම මොකද්ද? ජයනන්ද මාත්. ජයනන්ද. මේ ජයනන්ද අයියා වුණා මට දෙනවා තැඹිලි ගෙඩිය. ඔබතුමා ආලේ කරන්න. අපිට අතන ඔබතුමාලා කිව්වනම් මේ අපිට බෙලිමල් ටිකක් නැත්තම් එහෙම නැත්තම් රණවරා ටිකක් ගෙනල්ලා අපිට හදලා දෙන්න තිබුණා. නමුත් අදේශය හත ඇත්තට මේ වගේ තමයි වැටකරන වෙන්න ඕනේ. බලන්න අපේ කරුණම් ලංකු අපේ කට්ටිය වැඩ කරන විදිය. ඔව්. තව මේ තියෙනවා. තව ඇත්තටම තියෙනවා අපේ අරක බහන තව අරේ ඉන්නවා. වටපිටාව. ඒ හැමදේම කරගෙන අපි මේ දේ කරගෙන. ඇත්ත මේවා තමයි අපිට ඕනේ. මේක ගෙනියන්න ඕනේ. ඒ දේ තමයි අපි කරගන්න ඕනේ. ඔබතුමාට මේ ඔබගේ මාධ්‍යයට හරි කමන්න. ඒ ස්තුතිය පුද කරමින් අර බලන්න අපේ කරුණා මාතෘ ටික. ඉන්න විදිය. ඒ දේ කරනවා. ඇත්තටම ජයනන්දයි මේ හරි සතුටුයි. මොකද මේ දැවේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තදී මට මේ අවස්ථාවේ තැඹිලි ගෙඩියක් මේ විදිහට දීපු පළවෙනි අවස්ථාවම ඔබතුමාට මේ හපුගොඩ වෙල්ලායේ ඉන්න සියලුම ගොවීන් සහ ඒ අය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හරි. එහෙනම් මම තවරයක් බොනවා මේකේ. බොන්න. මේ සුන්දර ගම්මාන්ට ඔන්න ඇවිල්ලා මේ විදිහට පුරන් වූ කුඹුරු අස්වද්දන වෙලාවේ අපේ ආනන්ද මාමත් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති පිරිමි වෙලට බැහැලා අපේ පිරිමි කාණ්ඩයක් ගොයන් හිටවන ආකාරය. අයිය කොහමද? කොහොම මෙතන නැහැනේ කිසිම ගෑනු පුළුටක්වත් නැහැනේ මෙතන. ඕක තමයි අපිට අවුරුදු 1977 විරුද්ධ ආර්ථිකයෙන් පස්සේ ලැබුණු දායාද. ඔව්. හේතුව මොකද්ද? හේතුව කියන්නේ විරුද්ධ ආර්ථිකයෙන් අපි ගත්ත වමනාදායි නෙවෙයි. ඔව්. ගත්ත වැරදි අදහස්. ඔව්. ඊට පස්සේ ඒකාන්ත අපක්ෂේ ඔක්කොම සැලොන් වලට යන්න ගියා. ඔව්. පිරිමි පක්ෂේ ගොවිතැනට බැස්සා. ගොවිතැනට බැස්සා. ඊට අමතරව ඔක්කොම රැස්සා හොයාගෙන ගියාට පස්සේ ඔව්. අපේ කුඹුරු කරන්න කවුරුත් නැතුව ගියා. ඔව්. 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 ඊට පස්සේ ඔක්කොම පුරුණ දැන් අවුරුදු 15කින් ඉස්සකින් විතර. ඔව්. මේ කුඹුරු ආයේ වැඩ නැහැ. ඔව්. නමුත් දැන් අපිට ලැබිලා තියෙන නව රජයත් එක්ක ඔව්. එක පැත්තකින් කලාව යනවා රටවමකට ගියොත් ත්‍රිත්‍රාන්දල. ඔව්. ඊට පස්සේ තවත් කොට්ටාසයක් මේ පුරන් කුඹුරු අස්වද්දන්න ඕවා ගැන. ඔව්. නමුත් අපි ඒක දන්නේ නැතුව මේ විජයකෝ මහත්තයා තමයි හප්පුවටම මේ පළමුව කුඹුරු අස්සේ මේ පටන් ගත්තේ. ඔව්. අම්බරුව ගෙනලා කියන්නේ අපේ අපේ හරක් ගෙනල්ලා ඉන්නවා. ඔව්. මේ හරක් ලඟුල් ඔක්කොම දැන් අපේ මං හිතන්නේ මේ අවුරුදු 10 12 ළමයි කුඹුරක හානුව දැක්කේ මේ ගොවි මහතා හානකොට තමයි. ඔව්. නැතන් දන්නේ නැහැ. දන්නේ ඒ කට්ටියට පුදුමයක් මේ. ඔව් ඔව්. ඇත්තටම මේ දැන් හිතුණා මෙතන ඉන්නේ දරිතර අපේ අයියලා මාමලා ටිකක් නෙන්නේ. මෙතන කොහොමද ගෑනුව 30ක් 60ක් එහෙම ඉඳලා මේ වැඩේ කරුණා නම් කොහොමද? ලස්සන මං හිතන්නේ ඉතින් ඒ ටික වෙයි. ඔව්. දැන් මේ යන ගමියත් එක්ක ඔව්. අපි ඒ ටික ඉතින් ගෙනියන්න අපි ඒ තමයි දැනගන්න ඕනේ කාන්තාපක්ෂේ මේකට යොදවල ඉස්සර තිබුණු තප්පේට වඩාට ආපහු ගෙනියන්න. ඔව් අනිවාර්යයෙන්ම. ඒකට ඉතින් අනික් කට්ටිය සහාය කරන පිට රටින් හාල්ටික් ගෙන්නන්න නැතුව. ඔව්. දේශීය ගොවියාට නිසි තැන දීලා. ඔව්. රජයක් වශයෙන් උනොත් ඒක නුනඳු කරවන්න අනිවාර්යයෙන්ම. මේ ඇල බලන්න ඇල ඔක්කොම මෙව්වේ. ඔව්. ඔය රජයෙන් කරන්න ඕනේ ඔය ඇල සුද්ධ කරලා දීලා ගොවෙන්ට පහසුකම් සැලසුවොත්. ඔව්. මං හිතන්නේ මෙව්වා පුරන් වෙන්න දෙන්නේ අනිවාර්යයෙන්ම. අපේ ගම කියන දේත් නැවතත් පිපිදීමක් ඇති වෙනව නේද? අනිවාර්යයෙන්ම. ඔයගොල්ලෝ ඇත්තටම වැඩිහිටියෝ විදියට මේ වෙද්දි වැඩිහිටි ගොවි પરම්පරාව විදියට ආදර්ශමත් වෙන්න ඕනේ නවක තරුණ තරුණියන්ට. ඉතින් අපි ඒකයි මෙන්න මේ විදියට ශ්‍රී ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දන මේ වැඩසටහන රට පුරා මේ විදියට ගෙන යන්නේ. ඉතින් ඉදිරියේදී අපි හපුගොඩ වෙල්ලෑයට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කන්නේ එවනම් ඔබතුමාලා මෙහාට එන්න. ඒක ඔක්කොම අපි අස්වද්දමු. අනිවාර්යයෙන්ම එනවා. ඔයාලත් එක්ක අපේ සම්පූර්ණ සහයෝගය කැපවීම අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඔන්න ඔය විදියටයි හපුගොඩ වෙල්ලෑයට මම ආවේ. ඉතින් මේ තැඹිලි ගෙඩියත් අතේ තියෙනවා. මේ තැඹිලි බොනගම ඔබතුමා අක්කා කෙනෙක් විශේෂ දෙයක් තියෙනවා කියන්න
අක්කට මොනවද කියන්න තියෙන්නේ? මම කියන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි මම අද්දක බැඳගෙන මේ දිහා බලන ඉන්න කැමති නැහැ. ඔව්. ඒ දේවල් එක්ක එකතුල වැඩ කරන්න තමයි කැමති. මොකද පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම. හපුගොඩ හැබැයි දැන් මේක වටපිටාව බලපුවහම පේනවා මේක වල් වැදිලා තියෙන්නේ. ඔව්. ඒක ඇත්තටම කනගාටුවක්. නමුත් මේ අහම්බෙන් තමයි අපිටත් ගමට එන්න යන අවස්ථාව ලැබෙන්නේ. ඒ එනකොට මේවා දකින්නකොට හැමදාම දුක හිතෙනවා. හැබැයි විජේකෝන් කියන්නේ මගේ පන්තියේ මිත්‍රයෙක්. මේ බෙල් යායෙන්ම මේ කුඹුර විතරක් අස්වද්දන්නේ විජේකෝන්. ඒකම අපිට ලොකු සතුටක්. මොකද මේ අනිත් එක ගමේ අපේ පවුලේ ඥාතීන් මේ අපේ කියන ගම කියන්නේ සම්පූර්ණ ඥාතීන් නේ හැම කෙනෙක්ම. ඉතින් ඒ කට්ටිය එකතු වෙලා අද මේ විදිහට මේ වල් වැදලා තියෙන වෙල්යායේ එක කුඹුරක් හරි මේ විදිහට අස්වද්දණයක වාසනාවක් කියලා හිතන්නේ. අනිත් එක දැන් මේක ලොකු පිබිදීමක් වෙලා තියෙනවා රටේ. එකක් රටේ නව දේශපාලන ගමන් මගත් එක්ක රට සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනසත් එක්ක මේක ඒ කියන්නේ දැන් මම අද කොළඹදල නුවරට එනකොට මම දැකපු දේවල් වලින් හරි සතුටක් දැනුණා. චිත්‍රකලාව ඒ කියන්නේ අපේ දේවල් දැන් අලුතෙන් මේ කියන්නේ අලුත් පරම්පරාවට අපේ දේවල් ගැන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්ක මේ කුඹුරු අස්වැද්දීම තුළින් ලොකු සේවයක්. මම හිතන්නේ ඒක ලොකු වෙනසක් වෙනවා නගදීම රටේ දැවැන්ත වෙනසක් බවට පත් වෙනවා. ඉතින් ගොඩක් සතුටේ විශේෂම නාලක සේනාධීර ඇතුළු ඔයගොල්ලන්ගේ කණ්ඩායම මේ විදිහට මම හරිම අහම්බෙන් මේ අද මේ අවස්ථාව ඔයගොල්ලන් මුණ ගැහුනේ. ඉතින් ගොඩක් සතුටේ විශේෂම වෙන්රයයට ස්තුතිවන්ත වෙනවා. වෙන්රය තමයි මේ සම්බන්ධීකරණය ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙන්රය මමත් ඒ කියන්නේ අපි ඉස්කෝලේ කාලේ ඉඳලම මේ හරි උනන්දුවෙන් හැම දෙයක් ගැනම කතා කරපු කට්ටිය මේ ඉතින් කොහොම වුණත් අද අපේ ගමේ මේ ඉතා පුංචිවට පටන්ගෙන තියෙන දේ මං හිතනවා සියලු දෙනාගේම උත්සාහයෙන් තව පොඩි කාලයක් යනකොට මේ එදා දැක්ක ලස්සන ගම ආපහු දකින්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි. දැකනේද බොහොම සුන්දර යෝතියක් අපිත් එක්ක හැඟීම් ප්‍රකාශ කරා ඒ විදිහට. ඒක නිසා අපි නැවත වාරයක් කියන්න ඕනේ. අපි මේ වෙල්යායත් ඔන්න පුරන් කුඹුරු අස්සද්දන්ට සූදානම් වෙනවා එනවා. එදාට අපි මේ සුන්දර ඉන්න මේ ගොවි මහත්තුරු ටිකත් ඒ වගේම මේ කතා කරපු මේ නැගණියත් සම්බන්ධ කරගනිමින් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙයි. මම සමු ගන්නවා. සියලු දෙනාටම බුදු සරණයි.